ඔබ වෙනුවෙන් දියුණු රටක් මැයින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් ජනරැලියක් තිස්ස මහාරාමේදී පැවැත්වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුම ඊට සහභාගී වී සිටියා. ලාබාලම ජනාධිපතිවරයාත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ නාමල් රාජපක්ෂ මහත්මයා පත් කරගන්න ලැබුණා කියලාට කිසිම සැකයක් බෑක් නැහැ. හොඳටම වැඩටි කරයි, ඉල්ලන හැමදේම දෙයි. වරාය කේන්ද්‍ර කරගත් කාර්මික ජනපදය, සූර්යාව කේන්ද්‍ර කරගත් තොරතුරු තාක්ෂණ සහ ක්‍රීඩා ගම්මානය, මත්තල ගුවන්තුරු පොළ කේන්ද්‍ර කරගත් ගුවන් සමාගම් වලට සේවා සපයන වගේම කාර්මික ජනපදය මුල් කරගත් මහා දෙවන්ත ආර්ථික පරිවර්තනයකට මේ දිස්ත්‍රික්කයේ සූදානම්. අවාසනාවකට යහපාල නාන්දුවේ බොහෝ අයට මේක තේරුනේ නැහැ. ඒ අය හිතුවා මත්තල ගුවන්තුරු පොළ හැදුවේ අපේ හාමුදුරේ වීගබඩා කරන්න. මට හිතා ගන්න බැරි එකේ වීගබඩා කරේ නොදුනුවත් කමද මහින්ද මහත්තයා මේක හදපු නිසාද? අපේ ඉලක්කයක් තිබ්බ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුලේ රැකියා ලක්ෂයක් නිර්මාණය කරන්න මේ ව්‍යාකෘති පාවිච්චි කරන්න පුළුවන්. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා 10000ක් මේ දිස්ත්‍රික්කය ඇතුළේ නිර්මාණය කරන්න සූර්යව කේන්ද්‍ර කරගන්න පුළුවන්. හැබැයි මම සතුටු වෙනවා. රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවල කවදාවත් ව්‍යාපාරිකයට වඩා ගොවියට මුල් තැන දීලා තීන්දුව తీරන ගත්ත ආණ්ඩුවක් කියන එකත් මං මහා ආඩම්බරෙන් ඔබ තමුන් ආසර මතක් කරා. අපි වැඩ කරන්නේ දැක්මක් ආසලස්මක් එක්ක කියන එකත් ඔබට මතක් කරා. අපි මිනිස්සු එක්ක අපි හිටියා. බොහෝ අය අපිට මැතිවරණ ඉදිරිපත් වෙන්න බෑ, දිනන්න බෑ කියනකොට මම බය නැතුව ඒ අභියෝගය බාරගත්. අප දෙපැයෙන් හිටගෙන මේ ජනතාව හමුවට ඇවිල්ලා පොහොට්ටුවට ඡන්දෙ දීලා ඔබේ දරුවගේ අනාගතය මට බාර දෙන්නේ කියන ඉල්ලීම කරන්න පුළුවන් ආත්ම ශක්තිය මට තියෙනවා කියන එකත් මම ඔබ තමුන් ආසලට කියනවා. මේ සියලු දෙනාම අපි මිනිස්සු. රාජපක්ෂලාට කවදාකවත් ඒ මුල අමතකුනේ නැහැ කියන එක මම තිස්ස මහරාමේ ජනතාවට අද ප්‍රකාශ කරනවා. නාමල් ගැන මෙහෙම උනන්දුවක් ඇති වුණේ උතුරට ගිහිල්ලා රට බෙදන්නේ නැහැ කියලා එලින්ම කියපු නිසයි කියලායි මම විශ්වාස කරා. මේ රටේ දැන් දියුණු කරන්න ඕන. තමුන් ආසලා බොහොම පහදිලිව ඌට ඡන්දය දීලා ඌ බලයටපත් කරන්න කටයුතු කරන්න